දවසක් සුබ දිනකට ඔන්ලයින් එකදම මිච් චරිත YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ඔන්ලයින් ට්‍රේඩින් සම්බන්ධයෙන් පාඩමක් තමයි අරන් ඉන්නේ. මේක ස්ට්‍රැටජි එකක් ඇත්තටම. හැබැයි මම මීට කලින් අපි භාවිතා කරපු ස්ට්‍රැටජි වලට මම ඉන්ඩිකේටර්ස් භාවිතා කරා. නමුත් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කැනස්ටික් චාර්ට් එක. ඇත්තටම කැනස්ටික් චාර්ට් එක දිහා බලලා අපිට තීරණය කරලා අදහසක් අරගෙන කොහොමද ට්‍රේඩ් ඩේ එකට එන්ටර් වෙන්නේ කියන එක කියලා දෙනවා. මේක මූලාරම්භයක් විතරයි. මම මේකෙදී ඔයගොල්ලන්ට හිතන්න ඕන විදිහ කියලා දෙනවා. ටැස්ටික් ගැන සාමාන්‍ය අපිට හිතන්න ඕන විදිහ සහ ඉස්සරහට එතකොට අපිට මම ඔයගොල්ලන්ට මගේ කලින් වීඩියෝස් වල පැටර්න්ස් වගේක් කියලා දීලා තියෙනවා. එතකොට මේ පැටර්න්ස් ඒ ගැන දැනුම ආවට පස්සේ පැටර්න්ස් අපිට එකතු කරගෙන අපිට හරියට ට්‍රේඩින් ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. එන්ටර් පොයින්ට් එකක් පුතෙන්දී ට්‍රේඩ් ඩේ එකට එන්ටර් වෙන්න කියන එක තීරණය කරන්න පුළුවන් පහසුවෙන්ම. මේ ස්ට්‍රැටජිස් මේ අද කියලා දෙන ස්ට්‍රැටජි එකට ඔයගොල්ලන් කැන්ස්ටික් දැනුම අත්‍යවශ්‍යයි. මම කලින් වීඩියෝස් තුනක් කරන් වැඩ දිනවා කැන්ස්ටික් සම්බන්ධයෙන්. ඒක හින්දා ඒ වීඩියෝස් තුන තව ඉස්සරහට කැන්ස්ටික් පාඩම් ගේන්න තියෙනවා. දැන්ට ඔය මම කියලා දුන්න කලින් පාඩම් තුන බැලුවම අද කියලා දෙන ස්ට්‍රැටජි එකට ඇති ඔයගොල්ලන්ට තේරුම් ගන්න. ඒ වගේම මේක අනිවාර්යෙන් මේ පාඩම් තුන බලලා මේ ස්ට්‍රැටජි එකට එන්න. මම මේකෙදී ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද කැන්ස්ටික් එක අධ්‍යාපන අපි ප්‍රයිස් ඇක්ෂන් එක ප්‍රයිස් එක මාකට් එක කොයි පැත්තට යයිද කියන එක තීරණය කරන්නේ කොහොමද කියන එක තමයි අද කියලා දෙන්නේ. හරි, අද මම වෙනස් විදිහට binary.com හරහා ඔල්රෙඩි මාකට් වලට නෑ මම ගොඩක් කිව්වා අපි දැන් පොඩ්ඩක් කරන්සි පැත්තට එම් කියලා. ඒකින්ද මම ට්‍රේඩින් view chart එකේ තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේක තමයි ට්‍රේඩින් මම සියලුම forex වලට සහ binary වලට මම පාවිච්චි කරන මගේ personal trading view chart එක. හරි, ඔයගොල්ලෝ ට්‍රේඩින් view පාඩම් දෙක තුනක් කරන් ආවා. ඒකෙදි ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් බලන්න අනිවාර්යෙන් බලන්න. එතකොට ඔයගොල්ලන්ට මම තව ටිකක් මේ මම කියන ඒවා පැහැදිලි වෙයි. හරි, අපි මුලින්ම පිළිවට එමු. අපි හරි මුලින්ම මාකට් එකක් ගත්තම ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය මාකට් එකක් අප් ඇන් කෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකට යනවා, එක්කෝ අප් ට්‍රෙන්ඩ් එකට යනවා, නැත්නම් මාකට් එක රේන්ජ් එක තියෙනවා. ඔයගොල්ලන්ට මුලින්ම මම මේ ටිකක් ගැඹුරින් කතා කරනවා ටෙක්නිකල් ඇනලයිස් පාඩමට ආවම. මම දැන්ට කෙටියෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න. සාමාන්‍යයෙන් අප් ට්‍රෙන්ඩ් එක මාකට් එක තියෙනවා කියන්නේ මාකට් එක මොනවම අප් එකට යනවා කියන එක. ඩවුන් ට්‍රෙන්ඩ් එකට කියනවා කියන්නේ මම ඩවුන් ට්‍රෙන්ඩ් එකට මාකට් එක එනවා කියන එක. මාකට් එක කවදාවත් අනිත් කාරණේ තමයි මාකට් එක රේන්ජ් එක යනවා කියන්නේ ඔහොම එක ලයින් එක ඉස්සරහට මාකට් එක ඔහොම යන එක. ඔයාලට මෙන්න එහෙම ඉඳන්තොත් ඔන්න ඔහොම මන්දොත් නේ මේක අප් ට්‍රෙන්ඩ් එක, මේක ඩවුන් ට්‍රෙන්ඩ් එක. හරි, මාකට් එක කවදාවත් ඔහොම කෙලින් යන්නෙත් නැහැ ඉහළට, කවදාවත් ඔහොම කෙලින් පහළට එන්නෙත් නැහැ, කෙලින් ඔහොම හරහට යන්නෙත් නැහැ කවදාවත්. තොර මාකට් එක යන්නේ මේ 6 එකක් වගේ නේ. ඔයගලන්ට පේනවනේ අප් ට්‍රෙන්ඩ් එකක් ගත්තොත් මාකට් එක සාමාන්‍ය යන්නේ ඔහොම. ඔයගලන්ට මේ පේනවා මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක උනත් මේ යන විදිය මේ. ඔහොම තමයි හැඩේ. සාමාන්‍ය මාකට් එකක් යන්නේ. එතකොට අපි මෙන්න මේ පොයින්ට් වලට කියන අපි ස්විම් පොයින්ට්ස් කියලා. කියන්නේ මාකට් එක රිවර්ස් වෙන තැන්. මෙන්න මේවට. මෙන්න මේ තැන් වල දැන් මෙතන උදාහරණයක් මේ chart එක ගත්තොත් මෙන්න මේ තැන් වලට අපි කියනවා swing points කියලා. ඒ කියන්නේ market එක reverse වෙනවා. නේ? මේවට අපි කියනවා swing points නේ. market එක උඩට ඇවිල්ලා අප පහළට හැදෙනවා. පහළට ඇවිල්ලා අය උඩට හැදෙනවා නේ. මේවට තමයි අපි කියන්නේ swing points කියලා. මේකට තව අපි කියන එකක් කියනවා සාමාන්‍ය market එක මේවා ගැන මම ඉස්සරහට technical analysis එකක් කියලා දෙනවා. දැන් market එක අප් එකට කොහොම යනවනම් ඊට අපි අඳිමු අපි ඉඳ තියෙන තැනක අඳිමු. සාමාන්‍යයෙන් අපි මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙනවා කියමුකෝ. එතකොට මාකට් එක යනවා ඔහොම. ඔයගොල්ලන්ට කියලා දුන්නානේ. එතකොට මෙන්න මේ උඩට යන වෙලාවක මෙන්න මේ ස්විම් පොයින්ට් වලට අපි නමක් කියනවා. මේ උඩට කියන්නේ මෙන්න මේ පොයින්ට් වලට අපි කියනවා හය හයිස් කියලා. හයි එකට යනවා මාකට් එක. හයි එකට යන එකේ හයි පොයින්ට් එක කියන එක තමයි මේ හය හයිස්. මේකට හය හයිස් කියලා තමයි කියන්නේ මෙන්න මේ පොයින්ට් එකට. මේ ටෙක්නිකල් වර්ඩ්ස් එච්චර මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ නිකන් දැනගන්න ස්විම් පොයින්ට්ස් කියන එක මතක තියාගත්තත් ඇති. ඔයගොල්ලෝ දැනුමත් එක්ක යන හින්දා මේවා මතක තියාගන්න හය හයිස් මේ 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 කරෙක්ෂන් එක වෙලා ඇවිල්ලා තියෙන මේවට අපි කියනවා හය ලෝස් කියලා. එච්චර එන උඩට ගිහිල්ලා හය කියන එක උඩට යන කෙන මුලින්ම නප් ට්‍රෙන්ඩ් එක තියෙන. ඒතකොට මේවට කියනවා හය ලෝස්. මෙන්න මේ පොයින්ට් වලට.
ඔයලන්ට සමහරට ගොඩක් වීඩියෝ බලද්දි කතා කරනවා හැල ඇති හය හයි සය ලෝස් කියලා. එතකොට මෙන්න මේක තමයි හය හය සය හය ලෝස්. තුර මාකට් එක ඩවුන් එකට යනකොට ඩවුන් එකට මාකට් එක ගෙනවනවා ඕකනේ. ඩවුන් එකට එන වෙලාවකට මේවා අපි ලෝ කියන්නේ පහලට නේද? දැන් මේකේ මුල් හයර්ස් කියන එක මුලට ආවේ මේක උඩට යන්නේ. හය හයි සය හයි සය ලෝ සය ලෝ. පස්සේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන වෙලාව මෙන්න මේ පොයින්ට් වලට අපි කියනවා ලෝව හයි කියන්නේ ලෝවට යන ලෝවස් කියන්නේ පහලට යන වෙලාව හයි හයි පොයින්ට් එක ලෝ හයිස් මේ මේ තැන් වලට කියනවා ලෝව ලෝවස් ලෝව ලෝවස්. හරි ඔන්නෝග මුලින්ම තෝරගන්න මේ තේරුම් ගන්න. එතකොට මෙන්න මේ මාකට් එක හැරෙන තැන් වල මෙන්න මේවට තමයි අපි කියන්නේ ස්විම් පොයින්ට්ස්. ස්විම් ට්‍රේඩින් කියලා සමහර කට්ටිය කරන්නේ මෙන්න මේ කියන්නේ රිවර්සල් මාකට් එක රිවර්ස් වෙන තැන් වල ට්‍රේඩ් දාන එක තමයි ස්විම් ට්‍රේඩින්. ස්විම් ස්ට්‍රැටජිස් කියලා කියන්නේ. එතකොට දැන් මේ මාකට් එක හැරෙන තැන් අපිට පෙන්නනවා කැන්ස්ටික්. මේ මම කලින් කියලා දුන්නේ හය හයි ලෝව හයි සේව ගැන මම ටෙක්නිකල් ඇනලයිස් පාඩමේදී තව ටිකක් හොඳට කතා කරන්න ඕලන්ට තේරෙන විදිහට. ඔය දැන්ට කෙටින් ඕක මතක තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ කැලස්ටික් වල අපිට මේ හය හයි ස්ලෝ හයිස් පේනවා හොඳට. දැන් මෙතන මම ඉස්සෙල්ලා පෙන්නනවා වගේ මේවා මාකට් එක පහළට යනකොට ලෝව හයි එක හය ලෝව එක සමානද? ඔව් ලෝව ලෝව එක මෙතන ලෝව හයි එක. මේ මෙතන ඇවිල්ලා ලෝව ලෝව එක ලෝව හයි එක ලෝව ලෝව එක හය හයිස් වාගන්න. මෙතන හය හයිස් මෙතන හය ලෝස් හය හයිස් හය ලෝස් يعني මේ පොයින්ට් එකට වඩා ඉහලින් තමයි අනිත් පොයින්ට් එක රිවර්ස් පොයින්ට් එක හැදෙන්නේ. කියන්නේ මාකට් එක අප ට්‍රෙන්ඩ් එකට යන එකකට සලකුණා. ඒක ගැන ටිකක් ගැඹුරින් මම ඉස්සරහ කතා කරනවා. පිට දැන් අද ස්ට්‍රැටජි එකට තොර ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. අද අපි මම කියලා දෙන්නේ මාකට් එක රිවර්ස් වෙනවද කියලා කැන්ස්ටික් වලින් බලාගන්නේ කොහොමද කියන සහ ඔයගොල්ලෝ හිතන්න ඕනේ විදිහ තමයි මම කියලා දෙන්නේ. මේක ලේසි. හැබැයි කැන්ස්ටික් ගැන දැනුම තියෙන්න අපි උදාහරණයක් ගමු. ළඟම උදාහරණ මේ උදාහරණ මෙතන උදාහරණ ගමු. හරි ටික zoom in කරගමු බලන්න. මෙතන කැන්ස්ටික් එක දැන් මාකට් එක පහළට එනවා. මෙන්න මේ කැන්ස්ටික් එක ඔන්න හැදෙනවා. අපි දන්න පොඩි රිජෙක්ෂන් නෑ මේ වික් එකෙන්. ඔයගොල්ලෝ මම කැන්ස්ටික් කළ කියලා දුන්නා රිජෙක්ෂන් එක. මේක වික් වලින් කියන්නේ රිජෙක්ෂන් එක. බැලුවේ නැත්තම් බලන්න මම කෙටියෙන් කියන්න. ඒ කියන්නේ මාකට් එක දැන් මේක අපි කියමු ග්‍රීන් කැන්ඩල් එකක් නැත්තම් බුලිෂ් කැන්ඩල් එකක් කියලා. කියන්නේ මාකට් එක අප් එකට යන එකක් කියලා. ඒ කියන්නේ මාකට් එක පහළට ප්‍රෙෂර් එක තිබිලා ආය උඩට ප්‍රෙෂර් එක ඇවිල්ලා. ඒ කියන්නේ මාකට් එක ඉතින් දැන් ප්‍රයිස් එක පහළින් ඉන්න පටන් ගන්න ඕපන් ප්‍රයිස් එක ක්ලෝස් ප්‍රයිස් එක. මෙතනින් ඕපන් වෙච්ච ප්‍රයිස් එක ඕපන් වුණාට පස්සේ සෙලර්ස් ලාගේ ප්‍රෙෂර් එක පහළට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම බයස් ලාගේ ප්‍රෙෂර් එක ආය උඩට ඇවිල්ලා තියෙනවා. අපේ සෙලර්ස් ලාගේ ප්‍රෙෂර් එකින්ද පහළට ඇවිල්ලා මෙතනින් ක්ලෝස් වෙලා තියෙනවා. අපි මේක 1 මිනිත් කියලා මේ විනාඩිය ඇතුළත වෙච්ච එක විනාඩිය ඇතුළත වෙච්ච ප්‍රයිස් සෙක්ෂන් එක. හරි. එතකොට ඕකෙම අනිත් පැත්ත තමයි අපි බෙයරිෂ් කැන්ඩල් එකක් ගත්තොත් අත රෙඩ් කැන්ඩල් එකක් ගත්තොත් අහම වික් එක ඇන්ද ප්‍රයිස් එක පටන් ගන්න උඩින් ඕපන් ප්‍රයිස් එක මෙතනින් ඕපන් වෙන ප්‍රයිස් එක මාකට් බයස් ලාගේ ප්‍රෙෂර් එකේ ඉඳ උඩට ගියා. ඊපස්සේ ආපහු සෙලර්ස් ලාගේ වැඩි ප්‍රෙෂර් එකක් ආව පහළට ආවා. ආපහු සෙලර්ස් ලාගේ විනාඩිය ඇතුළත වෙච්ච මේ කාරණේ තමයි මේ කැලස්ටික් එක ඇතුළත ඉන්නේ. 1 මිනිත් නා 5 මිනිත් නා 5 මිනිත් එක ඇතුළත වෙච්ච කාරණේ මේක කැලස්ටික් එකෙන් පෙන්වනවා. දැන් අපි ගත්තේ 1 මිනිත් නේ. ඉතින් මේ 1 විනාඩියක් ඇතුළත වෙච්ච සිද්ධිය තමයි මේක කැලස්ටික් එකකින් පෙන්වන්නේ. පහළට ආව ඊට පස්සේ ආපහු බයස් ලාගේ ප්‍රෙෂර් එකක් ආවා උඩට ආවා. මේ හරියදි විනාඩිය යනකොට ක්ලෝස් වුණා. ඔන්න ඕක තමයි කැලස්ටික් වල තියරිය. දැන් මෙතන ඔයගොල්ලෝ බලන්න හොඳට බැලුවොත් වෙන්නේ මේ කැලස්ටික් එක 1 මිනිත් කැලස්ටික් එකේ මෙතන උඩින් ප්‍රයිස් එක ඕපන් වුණා. මෙතනින් ක්ලෝස් වුණා. හැබැයි ක්ලෝස් වෙන්න මෙතන පහළටම ආවා මෙයා. කියන්නේ සෙලර්ස්ලා පහළටම පුෂ් කරා ප්‍රයිස්. සෙලර්ස්ලා හැම වෙලාවෙම ප්‍රයිස් එක පහළට පුෂ් කරනවා. බයස්ලා උඩට පුෂ් කරනවා. එතකොට සෙලර්ස්ලා උඩට පුෂ් කරා විනාඩිය තුත. එතකොට මෙන්න මේ වික් එක හැදෙලා තියෙන එකයි. උඩට පෙෂ් කර මේ පුෂ් කරපු හින්දා මෙන්න මෙතනින් ප්‍රයිස් එක අන්තිමේදී ක්ලෝස් වුණා. හරි. දැන් ඔයගොල්ලෝ ඔළුව තියාගන්න. දැන් රෙඩ් කැන්ඩල් එකක් හැදුනේ. බයස්ලාගේ පොඩි ප්‍රෙෂර් එකක් ආවා.
හැබැයි ඊට වඩා සෙලස් ලගේ ප්‍රෙෂර් එක වැඩි. කින්ද මෙන්න මෙහෙම පොඩ්ඩක් උඩට ඇවිල්ලා මේක ස්ටික් එක ක්ලෝස් වෙනවා. හරිද? දැන් සෙලස් ලා තමයි මාකට් එක කන්ට්‍රෝල් කරන්නේ. හරි? දැන් ඒක ඔළුව තියාගන්න. කවුද කන්ට්‍රෝල්? Who is in the control in the market? හරි? Who is the control? ඊට පස්සේ දැන් ඊළඟට සෙලස් ලා හැම වෙලාවම මම කියවා ප්‍රයිස් එක පහළට දාන්න. ප්‍රයිස් එක හැම වෙලාවම ඒගොල්ලෝ ට්‍රයි කරන්නේ ප්‍රයිස් එක පහළට කරන්න. හරිද? එතකොට එහෙනම් මේ කැන් ස්ටික් එක මෙතනින් ක්ලෝස් වුණා නම් සෙලර්ස් ලයින් කන්ට්‍රෝල් නම් කියන්නේ සෙලර්ස් ලා කන්ට්‍රෝල් කරනවා නම් සෙන්ටර් සෙලර්ස් ලාගේ ප්‍රයිස් එක සෙලර්ස් ලාගේ බලය වැඩි නම් ඊළඟ කැන් ස්ටික් එක හැදෙන්න ඕනි මෙන්න මේ කියන කැන් ස්ටික් එකට පහලින් සෙලර්ස් ලා කන්ට්‍රෝල් කරනවා නම් නොහොම තමයි කැන් ස්ටික් එක හැදෙන්නේ සෙලර්ස් ලා කන්ට්‍රෝල් එකේ ඉඳ සෙලර්ස් ලාගේ ප්‍රෙෂර් එක වැඩි වෙනින්ද මාකට් එක පහළ වෙනවා. එනකොට ඒ වුණොට මොකද වෙන්නේ බලන්න. ඒ වුණොට හැදෙනවා ඒ එකම ප්‍රයිස් ලෙවල් එක. ප්‍රයිස් ලෙවල් එක පහළට යන්නේ ඔයගලන්ට පේනද? මේ කැන් ස්ටික් එකේ මේ කැන් ස්ටික් එකේ දෙකම එක සමාන ප්‍රයිස් ලෙවල් එකේ මේ ක්ලෝස් වෙලා තියෙන්නේ මේ. එකම ප්‍රයිස් ලෙවල් එක. හරි? එකම ප්‍රයිස් ලෙවල් එකෙන් තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. සෙල්ස් ලාගේ වැඩි ප්‍රෙෂර් එකක් තිබ්බනම් ඊළඟ කැන් ස්ටික් එකත් එනවා පහළ මේ හැදිච්ච ක්ලෝස් වෙච්ච ප්‍රයිස් එකට වඩා පහළින් හැදෙන්න එපේ. හැදෙන්නේ නැතුව මේ ප්‍රයිස් එක නේ ඒ ප්‍රයිස් එකේ වෙනසක් වෙන්නේ නැතුව ඒ ප්‍රයිස් එකටම ග්‍රීන් කැන්ඩල් එකක් එනවා. ඒකෙන් මොකද්ද ඔයගලන්ට තේරෙන්නේ? ඒකෙන් තේරෙන්නේ සෙලර්ස් ලා මෙතන මේ අවස්ථාවේ සෙලර්ස් ලා කන්ට්‍රෝල් වුණාට ඊළඟ කැෂ් ටික එක හැදෙද්දී ඒගොල්ලෝ ප්‍රයිස් එක පහළට යන්න දුන්නේ නැහැ. දෙන්නේ නැත්තේ බයස් ලා ඇවිල්ලා බයස් ලාගේ ප්‍රෙෂර් එකේ ඉඳලා. එන්න බයස් ලා ඇවිල්ලා ඊට වඩා වැඩි ප්‍රෙෂර් එකකින් ප්‍රයිස් එක තියාගෙන ඉන්නවා. ඊපස්සේ අප් කරනවා. ඔන්න දැන් අපිට තේරෙනවා ඔන්න බයස් ලා මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඇයි සෙලර් දැන් පහළට හැදෙන තිබ්බ කැෂ් ටික එක හැදෙන්න දුන්නේ නැහැ. බයස් ලා ප්‍රෙෂර් එක උඩට හැදෙනවා. කියන්නේ බයස් ලා තමයි කන්ට්‍රෝල් කරන්නේ. ප්‍රයිස් ලා කන්ට්‍රෝල් කරනවා කියන එකේ තේරුම තමයි මාකට් එක උඩට යනවා කියන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති. මේ බල මාකට් එක උඩට යනවා. එතකොට මෙන්න මේ වගේ තැනක අපි කැන් ස්ටික් එක මම මේ කිව්ව විදිහට හිත තමන්ටම කියාගෙන සෙලස් ලා පහට යන්න දුන්නේ නැහැ. බයස් ලා එහෙම තමන්ටම කියාගෙන ඉතින් හිතලා තීරණය කරන්න නම් මාකට් එක උන අප් එකට යන්න කියලා. හරිද? තව උදාහරණයක් ගමු. හරි මෙතන බලන්න මේ මෙන්න මේ කැලස්ටික් එක කැලස්ටික් කැමකින් බල අපිට තීරණය කරන්න බෑ ලොง වික් එකක් තියෙනවා පහලට ප්‍රෙෂර් එකක් තියෙනවා ලොකු ප්‍රෙෂර් එකක් දැන් මෙතන කැලස්ටික් ගැන හරියටම දන්නේ නැති කෙනෙක් හිතන්නේ මොකද අනිවාර්යෙන් එක කැලස්ටික් එකක් දිහා බලලා අපිට තීරණය කරන්න බෑ කැලස්ටික් දෙක තුනක් අක් බලලා තමයි මාකට් එක තීරණය කරන්න ඕනේ ඒක ප්‍රධාන කාරණයක් මෙතෙන්දි දැන් හරි මම කියලා දුන්න දැන් කලින් පාඩම් කියලා දුන්නා තියරි එක විතරක් ඔලුවට ගත්ත හිතන්නේ නැතුව හිතපු කෙනෙක් හිතන්නේ හරි මෙන්න හැදුනා කැලස්ටික් එක මේවට මම නමුත් එක්ක මේ පැටර්න්ස් එක්ක මම ඉස්සරහට ඔයගොල්ලොන්ට මම කලින් කියලා දීලා තියෙනවා එන්නට තව ඉස්සරහ ස්ට්‍රැටජි වල හරියටම ඒ පැටර්න් උත් කොහමද එකතු කරගන්නේ කියන එක කියලා දෙන්නම් මෙන්න මේ කැලස්ටික් එක ඔන්න දැන් හැදෙනවා මෙන්න මේ කැලස්ටික් එක සමහර හරි පහලට ඔයගොල්ලන්ට පේනවා මෙතනින් ඕපන් වෙච්ච ප්‍රයිස් එක පහ සමහර නේද උඩට උඩින් කැනස්ටික් එකේ මෙන්න මේ බොඩි මෙන්න මෙතනින් ප්‍රයිස් එක ආරම්භ වෙච්ච ප්‍රයිස් එක ඕපන් වෙච්ච ප්‍රයිස් එක ඔන්න උඩට ගියා සෙලස් ලගේ ලොකු ප්‍රෙෂර් එකක් ආවා හරි ඔන්න පහළට ඇවිල්ලා නෑ සමහරවිට මට වැරදි වුණා මෙතනින් පහළින් ඕපන් වෙන ප්‍රයිස් එක හරිද ඊට පස්සේ ටිකෙන් ටික උඩට යනවා උඩට ගිහලා මෙතෙන්ට එනකන් එනවා ප්‍රයිස් එක මෙන්න මේ වික් එකෙන් කියන රිජෙක්ෂන් එක ඇවිල්ලා සෙලස් ලගේ ලොකු ප්‍රෙෂර් එකක් ආවා සෙලස් ලගේ ලොකු ප්‍රෙෂර් එකකින් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මෙතනින් ක්ලෝස් වුණා දැන් අර තියරි ටික විතරක් දන්න කෙනෙක් හිතන හා සෙලස් ලගේ ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා එහෙනම් මාකට් එක ඔන්න දැන් ඊළඟ කැෂ් එක එකේ ඉඳලා පහළට යනවා කියලා මෙතනින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා එහෙම කරන්න එපා ඒක වැරදි මම කිව්වා කැෂ් එක දෙක තුනක් අක් බලන්න කියලා අපි බලනවා ඊළඟ කැෂ් ටික එකෙන් මොකක්ද අපිට ගන්න පුළුවන් දැන් සෙලර්ස් ලාගේ මේ විදිහට ප්‍රෙෂර් එක ආව නම් මෙතන ඊළඟ කැන් ස්ටික් එක හැදෙන්න ඕනේ පහළටනේ. සාමාන්‍යයෙන් හැදෙන්න ඕනේ සෙලර්ස් ලාගේ ප්‍රයිස් එක පහළට දාන්න. කියලා දුන්නානේ ප්‍රයිස් එක පහළට කොහොමද කැන් ස්ටික් හැදෙන්න. දැන් හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට හැදෙන්නේ ඊට වඩා ඉහළට යන. මේ බලන්න. ඊට වඩා ඉහළින් තමයි කැන් ස්ටික් හැදෙන්නේ. ඒතකොට අපි දන්නේ නැහැ. තාම සෙලර්ස් ලාගේ ප්‍රෙෂර් එක ආවට තාම බයස් ලා තමයි කන්ට්‍රෝල් කරන්නේ. තාම මාකට් එකේ අල්ලගෙන ඉන්නවා බයස් ලා. ඒකින්ද මාකට් එක දැම්ම පහළට යන්නේ මේ කැස්ටික් එකෙන් ඒගොල්ලන් ඒක ඔයගොල්ලන්ට පැහැදිලිව පේන. බලන්න මෙතන වික් එකකුත් පේනනේ. උඩට ප්‍රෙෂර් එක තියෙනවා.
හරිද දැන් මෙතන මේ කැස්ටික් එක විතරක් බලලා තීරණය කරන පහළට යනවා කියන එක ප්‍රෙෂර් එක පහළ තිබ්බ කියලා ඒක වැරදි. දැන් ඉස්සර කැස්ටික් එක බැලුවම මේ බන් මේ මේ දැන් මේ ප්‍රයිස් එක ක්ලෝස් උනේ මෙතනින්. ඒ ක්ලෝස් උන තැන ඉඳලා ඉහළට මේක හැදිලා තියෙනවා. එහෙනම් තාම මාකට් එකේ බයස්ලා ඉන් කන්ට්‍රෝල්. කියන්නේ මාකට් එක අප් එකට යන්න තියෙන chance එක. දැන් මෙතන මං කිව්වේ එකයි කැස්ටික් පැටර්න්ස් පටන් ගත්තත් පැටර්න්ස් ටික කටපාඩම් කරගෙන ට්‍රේඩ් දාන්න බෑ. අපි මම මේ කියන විදිහට ඔයගොල්ලෝ හිතන්න පුළුවන්. ඉතින් උදාහරණ කීපයක් ගමු. මෙතන මොකද වෙන්නේ? බලන්න මෙතන පහළට යන එක. ඔන්න දැන් මාකට් එක උඩට හැදීගෙන හැදීගෙන එනවා. හැබැයි එන්න එන්න මේ කැන්ස්ටික් වල බොඩි එක අඩු වෙනවා. උඩට හැදෙන කැන්ස්ටික් වල බොඩි එකත් බොඩි එකේ ප්‍රමාණය අඩු වෙනවා. දැන් මේ බලන්න මෙතන හැදිච්ච එක පොඩි බොඩි එකක් සහිත කැන්ස්ටික් එකක්. හැබැයි මේකේ පෙන්නනවා උඩට ප්‍රෙෂර් රේකුත් තියෙනවා කියලා බයස් ලගේ වික් එකෙන් කියන්නේ උඩට ප්‍රෙෂර් එකක් තියෙනවානේ. පහළට වික් එක තියෙනවා කියන්නේ උඩට ප්‍රෙෂර් එකක් තියෙනවා. පහළට ඇවිල්ලා ක්ලෝස් වෙලා නැහැ. උඩට ඇවිල්ලා තමයි උඩට ඇවිල්ලා තියෙනවා. උඩට ප්‍රෙෂර් එකක් තියෙනවා. හරිද? ඉතින් ඔයගොල්ලෝ හිතනවා හරි මාකට් එක උඩට යයි කියලා. හරිද? තවත් උඩට යයි කියලා. හරිද? බලන්න ඊළඟ කැස්ටික් එකට. ඊළඟ කැස්ටික් දැන් මාකට් එක උඩට යනවා නම් ඊළඟට මොකද වෙන්නේ? මේකට උඩින් තව කැස්ටික් එකක් එන හැදෙන්න ඕන. එන්න අපිට කන්ෆර්මේෂන් එනවා මාකට් එක උඩට යනවා කියලා. කැස්ටික් එක එහෙම එකක්ද හැදුවේ? එහෙම එකක් නෙවෙයි හැදුවේ. මේ ප්‍රයිස් එකම කියන්නේ ක්ලෝස් වෙච්ච ප්‍රයිස් එකම ක්ලෝස් වෙච්ච ප්‍රයිස් එක කෙලින් තමයි ඊළඟ කැස්ටික් හැදෙන්නේ. උඩට නෙවෙයි. හරිද? උඩට හැදුන්නේ නැහැ කැස්ටික් එක. ඒ මට්ටමේ හැදෙනවා රත්පාට කැස්ටික් එක. ඔන්න ඔයගොල්ලන්ට තේරෙනවා දැන් සෙලර්ස්ලා ඔන්න මාකට් එක ටිකෙන් ටික එන්ටර් වෙනවා. සෙලර්ස්ලා මාකට් එකට එන්ටර් වෙනවා. හරි? හරි? සෙලර්ස්ලා දැන් සෙලර්ස්ලා ටිකන් ටික මාකට් එක කන්ට්‍රෝල් එක ගන්නවා. මොකද එන්න එන බොඩි එකේ සයිස් එක පොඩි වුණා. මේ කියන්නේ බූලිෂ් කැන්ඩල් එකේ බොඩි එක පොඩි වුණා. පස්සේ ඊට වඩා ලොකු කැන්ස්ටික් එක මෙතන එන්ගල්ෆින් කියලා ගන්න පුළුවන් අපිට. ඒක එන්ගල්ෆින් නෙවෙයි. මම කියලා දෙන පැටර්න් සෙසට යනකොට බලන්න මේ බොඩි එකට වඩා ලොකු බොඩි එකකින් රත් පාට කැන්ස්ටික් එකක් හැදෙනවා. ඒ කියන්නේ සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එක එන්න එන්න වැඩි වෙලා තියෙනවා. දැන් මේ උඩට යන්නේ නැහැ මාකට් එක. ඔයගොල්ලන්ට පේනවා ඕන අපිට තව කෙනෙක් සික්කියක් බලන්න පුළුවන් කන්ෆර්මේෂන් එක ගන්න. මාකට් එක ඩවුන්. තේරෙනවද මේ ස්විම් පොයින්ට්ස් හැදෙන්නේ එහෙම. අපි තව උදාහරණයක් ගමු. මෙතන ඩෝජි යැත්ති. ඩෝජි ගැන මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කලින් පාඩම් වල බලන්න. දැන් මාකට් එක හොඳ ස්ට්‍රෝng ට්‍රෙන්ඩ් එකක් අප් ට්‍රෙන්ඩ් එකක්. මෙන්න ඊට පස්සේ ඉන්න රේන්ජ්. රේන්ජ් මාකට් එක හැදෙනවා බොඩි එකක් නැහැ නිකන් වික් එක විතරයි. ඒ කියන්නේ මෙන්න මෙන්න මේ වගේ හැදෙනවා කියන්නේ ඔන්න දෙගොල්ලොම කන්ට්‍රෝල් එක බොඩි එකක් හැදෙන්නේ. මොකද කොළ පාට බොඩි එකක් හැදෙන්නේ නැත්නම් රත් පාට බොඩි එකක් හැදෙන්නේ. නිකන් ඉරි කැල්ලන්න තියෙන බොඩි එක නේ. එතකොට දෙගොල්ලන්ගේ ප්‍රෙෂර් එක සමානව වගේ සමානයි. මේ අපිට ප්‍රයිස් ඇක්ෂන් එකක් මෙතන ඇත්තටම නැහැ. ප්‍රයිසින් එක එකම ලෙවල් එකේ ක්ලෝස් වෙලා තියෙන සාමාන්‍ය මේ කැස්ටික් එක ඇතුළ ගත්තොත් අපි ගත්තොත් විනාඩියක් ඇතුළත පටන් ගත්ත ප්‍රයිස් එකෙන්ම මේ ක්ලෝස් වෙලා වගේ තමයි තියෙන්නේ. හරිද? පස්සේ ඔන්න හැදෙනවා මෙතන ඩෝජි එක. මෙපන් මෙන්න මේ ඩෝජි. මේවට කියන්නේ ඩෝජි කියලා පොඩි එකක් නැති ඒවට. හරිද? ඒවලත් තියෙනවා ග්‍රේව් ස්ටෝන් ඩෝජි කියලා තියෙනවා. මම කලින් පාඩම් වල ඔයගලන්ට කියලා දීලා තියෙනවා. කින්ද මම ඒවා කියලා දෙන්න යන්නේ නැහැ. මේක ඉතින් පේනවා සමානව මේ බන් කැස්ටික් එකේ මෙන්න මෙහෙම වික් එක සමානව දෙපැත්තටම ප්‍රෙෂර් එක තියෙනවා. සෙලස්ලා පහලට යන්නත් සමාන ප්‍රෙෂර් එකක් තියෙනවා. උඩට යන්නත් ප්‍රෙෂර් එක දීලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ වෙලාවට අපි දැන් බලනවා හරි. දැන් සෙලස්ලා බයස්ලා දෙන්න දෙගොල්ලගෙන් ප්‍රෙෂර් එක තියෙන හින්දා මාකට් එකේ කොහෙටවත් මූවමන්ට් එකක් නැහැ ප්‍රයිස් එක. ඒකයි මේ පොඩි පොඩි මේ ඉටි කැල්ල. ඊපස් ඊළඟ කැස්ටික් එක බලන්න. ඊළඟ කැස්ටික් එක හැදෙනවා සමා වෙන්න. ඔය අතින් ක්ලෝස් වුණා පොඩ්ඩක් ඉන්න අපෝ අපි ට්‍රේඩින් විදියට. දෙගොල්ලම එක සමාන බලයක් තියෙනවා මාකට්. ඊළඟ කැස්ටික් එක හැදෙනවා විශාල බොඩි එකක් සහිත රෙඩ් කැන්ඩල්. උඩට පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒකට ඊට වඩා ලොකුයි බොඩි එක. ප්‍රෙෂර් එක කියන්නේ සෙලස්ලා කන්ට්‍රෝල්. එතකොට තේරෙනවා හරි දැන්
ට්‍රෙන්ඩ් එක තිබ්බේ බයස්ල කොන්ට්‍රෝල් කරපු එක ඊළඟට සෙලස්ල මාකට් එක ටිකෙන් ටික එන්ට උනා ඒකෙන්ද ඉන්න රේන්ජ් උනා උඩට ගියෙත් නැහැ පහළට ගියෙත් නැහැ මාකට් එක රේන්ජ් මාකට් එකක් උනා ඊට පස්සේ ඔන්න ඩොජි එකක් හැදුනා දෙගොල්ලොන් සමානව ඊළඟට ඔන්න ලොකු බොඩි එකක් සහිත රෙඩ් කැන්ඩල්ස් ටිකක් හැදුනා දැන් අපි දන්නවා සෙලස්ලා ඔන්න මාකට් එක රෙන්ට් වෙලා ඒගොල්ලන්ගේ ප්‍රෙෂර් එක වැඩි ඒගොල්ලන්ගේ බලය වැඩි හරි ඊට පස්සේ බලන්න මාවිච්ච දේ මාකට් එක මෙන්න මේ වගේ තැන්වල ඔයගොල්ලන් තීරණය කළා ට්‍රේඩ් එකකට පහසුවෙන් එන්ටර් වෙන්න තව උදාහරණයක් යන්න පුළුවන් අපිට ඕන තරම් උදාහරණ තියෙනවා දැන් මේ මෙතන උනත් එහෙමනේ උඩට ආව මාකට් එක ලොකු බොඩි සහිත කැන්සල් කරන මේකේ සාමාන්‍ය හිතුව කෙනෙක් හිතන්නේ විනා 1 මිනිට් නේ මේ ලොකු ට්‍රෙන්ඩ් එකට එයි මාකට් එක ඉස්සරහ ඊට පස්සේ එකපාරට හැදෙනවා ඩෝජි එක ඒ කියන්නේ මෙන්න මේ කැස්ටික් එකෙන් පස්සේ මේ විනාඩිය ඇතුළත සෙලස්ලා බයස්ලාත් එක්කම සෙලස්ලාගෙත් ඒ වගේම සමාන කියන්නේ බයස්ලා සහ සෙලස්ලා සමාන ප්‍රෙෂර්යක් සමාන බලයක් සෙලස්ලාගේ බයස්ලාගේ තිබිලා තියෙනවා මෙන්න මේ විනාඩිය ඇතුළත. එතකොට අපි දන්නේ නැහැ ඊළඟට කාගේ බලය වැඩි කියන්නේ බලය වැඩි එක්කනගේ පැත්තට නේ මාකට් එක යන්නේ. කාගේ බලය වැඩි වේද කියන එක. හරිද? තමයි නේද? ක්ලෝස් වෙනවා. කතා කර හිටියේ අපි සෙලස් ලගේ සමාන තිබ්බේට කපාට ලොකු බොඩි එකක් මේ බන් බොඩි එකේ සයිස් එක ප්‍රෙෂර් එක ලොකු බලයක් තියෙන සෙලස් ලගේ මාකට් ඕනනම් අපිට තව බලන්න පුළුවන් මෙතන ඩෝජි එකක් හැදෙනවා හැබැයි ඩෝජි එකක් හැදුනට බලන්න ආපහු රෙඩ් එකක් හැදෙන්නේ දෙයක් හදනකොට මම කලින් කියලා දුන්න ප්‍රයිස් ලෙවල් එක එක සමාන. කියන්නේ සෙලර්ස් ලග් දැන් මේ අවස්ථාවේදී සෙලර්ස් ලගේ අපිට දැන් සෙලර්ස් ලගේ වැඩි බලයක් තිබ්බ කියලා හිතුවොත් එහෙනම් තව ටිකක් පහලින් තමයි හැදෙන්න ඕනේ මේ ගැස් එක. බයස් ලග් තිබ්බනම් එහෙනම් උඩට හැදෙන්නේ. මෙහෙම හැදෙන්නේ සමානවයි. ඒකෝට අපිට මේ වගේ ලා තීරණය කරන්න බෑ. නට අපි දන්නවා මෙතන ලොකු ප්‍රෙෂර් එකක් ආවා සෙලර්ස් ලග් මාකට් එකේ ළඟ තමයි දැන් ප්‍රෙෂර් එක තියෙන්නේ කියලා. ඊළඟට ආපහු හැදෙනවා. ආපහු මාකට් එක මේ ප්‍රයිස් එකෙන් උඩට යන්න try කරනවා බයස් ලග්. නේ? ඒගොල්ලන්ට පුරවන් වෙනවද? බෑ. හරි ඒගොල්ලන් try කරන try කරන බෑ නැත්තම් මේගොල්ලෝගේ බලය වැඩි නම් මේ කාව උඩට හැදෙන්න බෑ නෑ මේ price එකම price level එකේ තියෙනවා නේ තේනවා ඊට පස්සේ ඊළඟට හැදෙන ලොකු බොඩි එකක් සහිත නැමත can stick එක එතකොට අපි දෙන්නවා හරි දැන් sellers ලගේ pressure එක වැඩි ඕන අපිට තව can stick එක බලන්න පුළුවන් මේ මට්ටම මේ ගානම හැදුන්නේ නෑ ඊට වඩා පහලින් ඔයගොල්ලන්ට පේනවා ඇති බලන්න පහලින් හැදුනා සෙලස් ලගේ කියන සෙලස් ලගේ වුණ ප්‍රෙෂර් එක වැඩි වෙලා බයිස් ලගේ බලය අඩු වෙලා මාකට් එක පහලකට පහලට ගිහිල්ලා තියෙනවා. කියන්නේ මේ හැම කැන්ස්ටික් එකකම කතාවක් තියෙනවා. හැම කැන්ස්ටික් එකකම කතාවක් තියෙනවා. එහෙම Tamanට කියා ගන්න. මාකට් එක දිහා බලන දැන් මට පුරුදු හිඳ මට tag ගාලා බලපුවම ඔක්කොම ටික තප්පරයක් වගේ ඇතුළත ඔක්කොම මීටර. ඔයගොල්ලන්ටත් මේක එක්ස්පීරියන්ස් එකෙන් අනිවාර්යයෙන් මේව හරියට ප්‍රැක්ටිස් කරොත් එනවා. ඔයගොල්ලන්ට ඒකට ඉන්ඩිකේටර්ස් ඇත්තටම අවශ්‍යත් නැහැ. දැන් අපි ඉන්ඩිකේටර් එකක උනත් පෙන්වන්නේ මෙහෙම දැන් අපි කියමු ඕවර්බෝට් ඔවර්සෝල්ට් කියලා ඕවර්බෝට් මේක ඕවර්බෝට් කියන එක අපිට ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්න කලින් අපිට කැන්ස්ටික් එකෙන් අපිට පාගන්න බන් බයස් ලගේ කියන්නේ බයස් ලගේ උඩරිමට ඇවිල්ලා සෙලස්ලා මාකට් එකට එන්ටර් වෙන මේ වගේ උදාහරණ අනික කන වැදගත්ම කාරණය එක කැන්ස්ටික් එක දිහා බලලා තීරණයක් ගන්න එපා කීයටවත් කැන්ස්ටික් එක කැන්ස්ටික් chart එක යන ඔයගොල්ලෝ ට්‍රේඩ් එකට දානවා කැන්ස්ටික් chart බලලා තීරණය කරනවා කැන්ස්ටික් එක බලලා කැන්ස්ටික් කඩමු ගන්න එකක් දෙකක් හැදලා පොඩ්ඩක් කතාව තේරුම් ගන්න කාකේද කාටද බලේ තියෙන කාගේ අතේද කාගේ පැත්තටද බලේ යන්නේ වැඩිපුර හරිද අන්න ඒකයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ සරලව මම ඔයගොල්ලන්ට පැටර්න්ස් වගේ කියලා දුන්නා තව ඉස්සරහට පැටර්න්ස් ගොඩක් තියෙනවා කැන්ස්ටික් ගත්තා පැටර්න්ස් බොහෝ ප්‍රමාණයක් තියෙනවා එතකොට අපිට මේ පැටර්න්ස් ඔක්කොම සමහරට අදාළ වෙන්නේ සමහර පැටර්න්ස් මූලික පැටර්න්ස් ටික මම ඔයගොල්ලන්ට ගෙනත් දීලා කියලා දීලා තියෙනවා කලින් වීඩියෝස් වල. තව පැටර්න්ස් වගේක් ගේන්න තියෙනවා. ඒක පැටර්න්ස් වගේක් ඒක මම කැන්ස්ටික් පාඩමේ තව වීඩියෝ ඉස්සරහට එන්න දෙන හිඳ ඒවත් එක්ක අරන් එන්න. දැනට මේ කතාව තේරුම් ගන්න. හරිද? මේකෙදී ඔයගොල්ලෝ තේරුම් ගන්න පළවෙනි who is in the control. කවුද මේ වෙලාවේ මාකට් එකේ control කරන්නේ? මාකට් එකේ control එක තියෙන්නේ කාගේ අතේද කියන එක මත තමයි අනිවාර්යෙන් මාකට් එක උඩට යනවද පහළට යනවද. කියන්නේ බයස්ලා තේ තිබ්බොත් මාකට් එක උඩට යනවා. සෙලස්ලාතේ කන්ට්‍රෝල් එක තිබ්බොත්
කියන බලය තිබ්බොත් මකටද පහට දෙගොල්ලෝ අතරම තියෙනවනම් දෙගොල්ලෝ අතර සමසම බලය යනවනම් මකට ඉන්න රේන්ජ් දැන් මේ කොයි පැත්තට ට්‍රෙන්ඩ් යන්නේ නැහැ නේද අතරම පේනවද කියලා මේ ආය පහට හරි ට්‍රෙන්ඩ් එකක් නැහැ මේ වගේ තැන්වල සාමාන්‍ය ට්‍රේඩ් දාන එක රිස්කි මොකද අපි දන්නේ නැහැ බලේ තාම මකට කොයි පැත්තටද කාගේ අතේ තාම කන්ට්‍රෝල් එහෙම එහෙම තියලා එක තැනක් එනවා මෙහෙම ඉන්න රේන්ජ් තිබිලා ඒවට තියෙන වේව් ක්‍රොප් ලොජික් එක තියෙනවා එක එක පැටර්න්ස් වර්ග වලට එනකොට මම ඒක කියලා දෙන්නම් ඒවත් එක්ක ගුලන්ට තව ටිකක් දැනුම් වර්ධනය වේ එතකොට ලේසි ට්‍රේඩ් දාන්න හරිද ෆ්ලැග් පැටර්න්ස් ඔය එක එක තියෙන මේ මෙතන මට දැක්කම දැන් ඔක්කොම පේනවා පේනකොට මට ඔයගලන්ට කියලා දෙන්න විදිහක් නැහැ තාම මම ටෙක්නිකල් ඇනලයිස් පාඩම් පටන් ගත්ත නැති හින්දා මෙහෙම කියලා දීලා වැඩක් නැහැ ඒක වෙනම ඒ පැත්තට යන්න ඕනේ ඉතින් මේ තරල මේ කියන කතාව තේරුම් ගන්න මේ දෙපැත්තට බල බයස්ලා සහ සෙලර්ස්ලාගේ අතරේ බලය මාරු වෙලා තිබිලා එක අවස්ථාවකදී මම කට් එක බ්‍රේක් කරා මේක සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් නැන්දත් මේක තමයි වැඩි දෙයක් නැහැ මම ඔයාලන්ට ඒකත් උනන ඉතින් ටෙක්නිකල් ඇනලයිසර් කියලා දෙනවා අපි මෙතනින් ගාමු මේක රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදියට ගත්තොත් මම මේ කීපර ටච් වෙලා තියෙනවා කියලා හා මේ මෙතනත් එහෙමයි හොඳ සපෝර්ට් ලෙවල් එක හරි හරිද ලොකු කැන්ස්ටිකියකින් බ්‍රේක් වෙනවා මේ පේනවනේ මාකට් එක බ්‍රේක් වෙනවා හමාවම උන ඩවුන් වුණා ඉතින් ඒ තම් බ්‍රේක් බ්‍රේක් අවුට්ස් ගැන මම ඔයගලන්ට මං හිතන්නේ කියලා දුන්නේ නැහැ ඒ වගේ නම් මං ඉස්සරහට අරන් එනවා දැන් ටොයි ටික ඔළුවේ තියන් මං කැන්ස්ටික් වල කතාවයි මම ඔයගලන්ට කියලා දුන්නේ එන්න එහෙම මං කියන විදිහට කතාව තේරුම් ගන්න කැන්ස්ටික් වලින් පෙන්නන්නේ මොකද්ද කියන එක මේක සරලයි ඔයගලන්ට ටිකක් මේක ඇත්තටම මේවා ටිකක් ප්‍රැක්ටිස් වුණාම මෙහෙම හිත හිතා ඉන්න ඕනේ නැහැ නිකම්ම පේන දැන් මට මේ චාට් එක දැක්කම සාමාන්‍යයෙන් පේනවා කොතෙන්ද මාකට් එක හැරෙන්නේ දැන් හැරෙයිද දැන් රේන්ජ් ආයිද මොකද්ද කියන එක මට නිකම්ම පේනවා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒවා කරලා කරලා රිපර් කරලා කරලා එන එක ඔගොල්ලොත් එහෙම මේ තත්වයකට තමයි ගේන්න මට ඕනේ මේවා හුඟක් අය ඇත්තටම කෝස් කරලා සල්ලි අරන් කරන ඒවා මම ඔයගලන්ට මේ ෆ්‍රී කියලා දෙන්නේ ෆ්‍රී කියලා දෙන්නේ මම සතයක්වත් අය කරන්නේ නැහැ මම මේ කියලා දෙන්නේ මට මොකද මට එහෙම සල්ලි හොන්න අවශ්‍ය නැහැ මොකද මම මමට ෆොරෙක්ස් බයිනර් වලින් සහ මම ක්‍රිප්ටෝ වලින් මට ජීවත් වෙන්න අවශ්‍ය තරම් සල්ලි හම්බ වෙනවා. කින්ද මට ක්ලාස් කර කර මේ උගන්න දෙන මම කින්ද මගේ දැනුම ඔයගොල්ලන්ටත් දිනු වෙන්න ඕනේ ඉඳ කියලා දෙනවා නිකන්. අපි ඉස්සරහට විශාල පාඩම් තෝරගෙන ගිහින් තියෙනවා. ඒකින්ද දිගටම මගේ channel එක කරන් ඉඳලා ඉන්න. මම එහෙනම් මේ විදිහට ඔයගොල්ලෝ ඩිමෝ වල ප්‍රැක්ටිස් කරලා ට්‍රේඩ් දාලා බලන්න හරියනවද නැද්ද කියලා can stitch value නැති අය අනිවාර්යෙන් මගේ මුල් පාඩම් තුන රිෆර් කරන්න. එතකොට ඒ තුනෙන් ගත්තම ඔබට කැන්සික් මේ මෙහෙම තීරණයක් ගන්න දැන් අද කියලා දුන්න විදිහට තීරණය කරන්න ඒ දැනුම ඇති ඔයගලන්ට හොඳටම එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා ඉස්සරහට තව ස්ට්‍රැටජි තව මේවා ඩිවලොප් කරලා මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගෙන කොහොමද අපි ට්‍රෙන්ඩ් ලයින් ඇඳගෙන සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ඇඳගෙන කැන්සික් දැනුමත් එකතු කරගෙන ඔන්න ඉන්ඩිකේටර් එකක් භාවිතා කරලා ප්‍රයිස් ඇක්ෂන් වලට යන්නේ ප්‍රයිස් ට්‍රේඩ් දාන්න යන්නේ ප්‍රයිස් ඇක්ෂන් එක තේරුම් ගන්නේ මාකට් එක ගැන තේරුම් ගන්නේ කොහොමද කියන සර් ගැන ඒත් එක්කම ෆන්ඩමෙන්ටල් කියන්නේ බොහොම වැදගත් ෆන්ඩමෙන්ටල් දැන් ඇත්තටම ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න ඔයගොල්ලෝ දන්නවද මේ වෙලාවේ මේ මාකට් එක ටෙක්නිකල් ඇනලයිස් කියන කැත්තරම දන්නේ මේ මාකට් එක ඇයි දැන් මේ යුරෝ USD මාකට් එක මේ වෙලාවේ කියන්නේ ඩොලර් එක ස්ට්‍රොන්ග් වෙනවා යුරෝ එක වීක් වෙනවා ඒකයි මේ මාකට් එක පහළට යන්නේ හරි ඇයි මේ වෙලාවේ මාකට් යුරෝ එක ඩවුන් වෙන්නේ කියලා ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා නෑ ඔයගොල්ලෝ නිකන් චාට් එක බලලා නේ ට්‍රේඩ් දාන්න ෆන්ඩමෙන්ටල් වල කියනන්නේ අදහස ඔයගොල්ලන්ට කියනවා එක්කෝ යුරෝ එක්කෝ USD එක බලවත් වෙන USD එක්කෝ රේට් එක ඉන්වෙස්ට් රේට් මොකක් හරි USD වලට බලපාන ඉන්වෙස්ට් රේට් එක්කෝ වැඩි කරලා ඇති හරි එක්කෝ යුරෝ වල ටැක්ස් එකක් හරි මොකක් හරි වදින තේ හින්දා තමයි මේ මාකට් එක පහළ වෙන ඉතින් ෆන්ඩමෙන්ටල් වල වෙන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කියලා කියන්නේ එතකොට අන්න ඒ වගේ බලන්න මේකට සැබෑ හේතුව අපි හොයාගෙන තමයි එතකොට ට්‍රේඩ් කරන්නේ ටෙක්නිකල් ඇනලයිස් කරනකොට අපි හේතුව දන්නේ නැහැ මම අපි භාවිතා කරන ස්පෙસિෆික් මේ තියෙන මෙතඩ්ස් වගේක් ඒ මෙතඩ්ස් ටික පාවිච්චි කරලා තියෙන ඉතින් මේ දෙකම එකතු කරන ප්‍රතිසරා ට්‍රේඩ් කරන්න පුළුවන් මම ඔක්කොම කියලා දෙන්නම් එහෙනම් අද වීඩියෝ එක සමහරට දික්ුණා ටිකක් මම හිතන්නේ ඔව් විනාඩි 29ක් ගිහිල්ලා තියෙනවා හරි එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා තවත් මේ වගේම ඉස්සරහට ට්‍රේඩින් සම්බන්ධයෙන් වැඩගත් පාඩම අරගෙන සිළු දිනාට සුබ දවසක්